75 අවුරුදු සාපය. මේ තමයි වර්තමානයේ ජනප්‍රිය මහා ප්‍රසිද්ධම පොලිටිකල් ස්ලෝගන් එක. එහෙම නැත්නම් දේශපාලන සටන් පාඨය. අපට ජීවිතයේ මුල්වරට දේශපාලනික පැහැදීමක් ඇති වුණේ ජනතා විමුක්ති පෙරමුණ ගැන. ඉතින් ඒ නිසා අපිත් ඒ කාලේ මේ සටන් පාඨය පිළිගත්තා, විශ්වාස කළා. හැබැයි දේශපාලන පරිඥානයේ ටික ටික මුහු පුරා යද්දී අපට තේරුණා ඇත්ත වශයෙන් මේ සටන් පාඨය පට්ටපල් බොරුවක් කියලා. නිදහස ලබනකොට ලංකාව ආසියාවෙම දෙවෙනි වෙලා තියෙන්නේ ජපානයට විතරයි. නිදහසින් පස්සේ මේ ලංකාව පියවරෙන් පියවර ඉදිරියට යමින් තිබුණු රටක්. මේ ගමන සම්පූර්ණයෙන්ම නතර වෙලා තියෙන්නේ ජයිපේ හා එල්ටීටී ත්‍රස්තවාදී සංවිධාන දෙක බිහි වුණාට පස්සේ. ඒ අනුව ඇත්ත වශයෙන්ම මේ තියෙන්නේ 70 අවුරුදු සාපයක් නෙමෙයි, මේක අවුරුදු 40ක 50ක සාපයක් තමයි මේ තියෙන්නේ. නිදහසින් පස්සේ රටේ විනාශයට පරිහානියට වගකිව යුතු බලවේග, ඒ වගකීමේ ප්‍රමාණය අනුව වර්ගීකරණය කළොත් ඉන්නේ මෙන්න මෙහෙම. 1. ජනතා විමුක්ති පෙරමුණ. 2. කොටි සංවිධානය. 3. එක්සත් ජාතික පක්ෂය. 4. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මේ අනුව 70 අවුරුදු සාපේ ලොකුම පංගුව හිමි ජනතා විමුක්ති පෙරමුණට. 30 අවුරුද්දක් යුද්ධ කරපු එල්ටීටී සංවිධානයටවත් ඒ තරම් විනාශයක් රටට කරන්න බැරි වුණා. ජවිපේ හැමදාම කිව්වේ අපි ආණ්ඩු කළේ නැහැ කියලා. හැබැයි ආණ්ඩු කරපු අයට වඩා ලොකු හානියක් ආණ්ඩු නොකරපු ජවිපේ මේ රටට කළා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ කැපී පෙනෙන ලක්ෂණයක් තමයි ඔවුන් අනිත් දේශපාලකයන්ගේ නරක දේවල් වලට වඩා හොඳ දේවල්ට විරුද්ධ වෙන එක. අපි දැකපු හොඳම උදාහරණය තමයි මානුෂික මෙහෙයුම සාර්ථකව කෙරීගෙන යද්දී ඒක නවත්වා ගැනීම සඳහා ලොකුම උමනාව තිබුණ ජයිබෙට. ඒක රටේ කවුරුත් හොඳට දැක අවබෝධ කරගත්තු දෙයක්. ඒ වගේම හැමදාම රටේ අපි අත්දැකපු උද්ඝෝෂණ, වැඩවර්ජන, පෙළපාලි යනාදී වශයෙන් මේ රටේ සංවර්ධනයට බාධා කරපු, රටේ සංවර්ධනය අඩාල කරපු මේ සියලුම ක්‍රියාකාරකම් මෙහෙයවූ ජනතා විමුක්ති පෙරමුණ විසින්. ඔවුන් මොනතරම් මේකට ඇබ්බැහි වෙලා හිටියද කියනවනම් ඔබ කාටත් මතක ඇති ජනාධිපතිවරණයේ කිට්ටු වෙනකොට ලාල්කාන්තට කියන්න සිද්ධ වුණා දැන් උද්ඝෝෂණ වැඩවර්ජන නවත්තන්න කියලා. නවත්තලා මේ ඡන්දසටනට සහය දෙන්න කියලා ප්‍රසිද්ධ වේදිකාවේ කියන්න සිද්ධ වුණා ලාල්කාන්තට. ඒකෙන්ම පේනවා මොවුන් මේ දේවල් කළේ හුදෙක්ම වෘත්ති අයිතිවාසිකම්, කම්කරු අයිතිවාසිකම් දිනා ගැනීමේ උමනාවකින් නෙමෙයි, හුදෙක්ම ඔවුන්ගේ දේශපාලනය වෙනුවෙන් කියන බව. එහෙම නැත්නම් මේවා හුදෙක්ම දේශපාලන ක්‍රියාකාරකම් කියන බව හොඳටම තහවුරු වුණා. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ ජනප්‍රියම පොලිටිකල් ස්ලෝගන් එක වන 70 අවුරුදු සාපේ කියන එක ඔවුන් විසින් ඇති කළ තත්ත්වයක් තුළින් නිර්මාණය කරගත්තු එකක්. ඒක හරියට මෙන්න හොරෙක් මෙන්න හොරෙක් කියලා මිනිස්සු එක පැත්තකට දුවනකොට හොරත් ඒගොල්ලෙක්ම එකතු වෙලා මෙන්න හොරෙක් කිය කියා දුවනවා වගේ වැඩක්. දැන් ඔන්න කොහොම හරි එයාලටම ජනතාව මුළු රටම බාර දීලා තියෙනවා. මේක හරියට දූෂණය කරපු එකාටම කෙල්ලව කසාද බන්දලා දෙනවා වගේ වැඩක්. මේකේ ඉතින් පොඩි සාධාරණයකුත් නැතුවම නෙමෙයි. හැබැයි ගැටලුව තමයි මේ වගේ විවාහයක් සාර්ථක වෙන්න තියෙන අවස්ථා ඉතාම අල්පයි. ඒ බවට පෙරනිමිති අපි ජනාධිපතිවරණයට පසුවදා සිටම අත්දකිමින් ඉන්නේ. දේශපාලනය සහ බොරුව අතර තියෙන්නේ අවියෝජනීය සම්බන්ධතාවයක්. එතකොට ජනතා විමුක්ති පෙරමුණත් රටට කියපු කප්පරක් බොරු දැන් එකිනෙක හෙළිදරව් වෙමින් තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ ජනප්‍රිය සටන් පාඨ ජෝක් බවට පත් වෙමින් තියෙනවා. දීප පොරොන්දු ඉටු කරගන්න බැරි වෙමින් තියෙනවා. හොඳම ආසන්නම උදාහරණයක් ගත්තොත්
ජනාධිපතිතුමා පාර්ලිමේන්තු ආරම්භ කරමින් කරපු කතාවේදී පැහැදිලිවම කිව්වා IMF වැඩසටහන කිසිම වෙනසක් කරන්න නැතුව පවත්වාගෙන යන්න වෙනවා කියලා. හැබැයි ඔවුන් ජනතාවට දීපු ලොකුම බලාපොරොත්තුවක් තමයි IMF වැඩපිළිවෙල වෙනස් කරනවා කියන එක. ඒ වගේම දැන් ත්‍රස්තවාදයට හොල්මන් කරමින් තියෙන බව පේන්න තියෙනවා. ඉතින් කාලීන දේශපාලනය ගැන කතා කිරීම අපේ channel එකේ එක් මාතෘකාවක් කියනවා ඔබ දන්නවා. ඒ නිසා ඔබ අපේ දේශපාලන විග්‍රහයන් අගය කරනවා නම් channel එක subscribe කරලා අපට සහයෝගයක් දෙන්න කියලා අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා.